Thank you.
నిశ్చయమే హదవతే పెరదారు కొరగన మీ గమనాంతి ఆరంభ కరండి కేనా మాయదారుమే తెరణమద కొత్తనకహు అపహదిలి తావయక్ తమంట వెటహును తమంట హెంగును అమ్మ సిటిన స్థానమాలావ దన్నవ ఈ వగేమ దురకతనేకిన్ హరి మగే దేవగతి దరువట పాపోచ్చారణే కరలై సేమ దేయక్మ హరి ఆకారవ దనువత్తెన్ దోనే పుతే తెరణమద హొందై మాయబుత గమ కోయద كهذا بيلا أمم غاوة تيند هيتو نادا بتي ها هيتو ناي بالا بورت تود مكدوني آه بالا بورت تود آبى مكدوني كلا هاي مني أمم تام بالغ دين أسكر آه واني إيه بالا بورت تود هي نو نادا آه إيه هاري كيا هاري كيا إيه بالا كو إيه هاري كيا تا إيه كاتي نو نادا بتي ها إيه بالا كو إيه نان إيه كات هامدين وقكرة ونوبتي umbalata. تيرنا نادر. ايدين ساتدك لبنان ادبتي. ايهم معي معي بطا. كوتشاوي. ايمانام قلمتين اسكرا مغاوة الفاميليا ينقصو. كمات تمانتا هنجي جيبتي. بساسيا كاتيوناي بساسيا قطي بندغنى تاواي. نبتا مهويا غنابي ندبتي. ايمانام ادتين اسكرا ينقصو. يهان كريات بارا غني بطي لوك ساتي آتا پيهتا وينا دا بطي ساتي آتا برقاس کرانني مي وشوية تول مي موبيمة تول أمم كي نامي رغن يانو وانا دا بطي أمم مي بطالة شنن پتية پتة واغي اكين اك اكين اك بطي پهن دل کرلا دينا مي كي نام آبسان آدية راد دين اسكر تيرنا ماد اتو پتا كسي مد يات پتلين دينا بطي أمم كي ناكاريت هر ودي هت ඔය වරමක් කියන දේ පුතේ තේරෙනවද මයි පුතාලගේ දැන් ඉස්කෝලේ පාසලවට ගිහිල්ලා පුතේ උඹලට තම පන්තියේ සිටින්නාවේ ගුරුවරයා ගුරුවරයා පුතේ තමන්ට ප්‍රශ්න පත්‍රයක් දෙනවයි කියමුකෝ මේ ප්‍රශ්න පත්‍රයට ආවට ගියාටද පිළිතුරු සපයන්නේ එව නැත්තම් හරි විශ්වාසයෙන් හරි මනසකින් මේකට ක්‍රියා කරනවද කොහොමද කරන්නේ හරි මනසකින් හරි මනසකින් මේ මේක සතහන් කරනවා එහෙම නේද පුතේ එහෙම සතහන් කෙරුවොත් මයි පුතාට එතනින් ජයග්‍රහණය ලැබෙනවද නැද්ද ලැබෙනවා අන්නේ හේ හා සමානයි පුතේ මේ වරම කියන දේ තේරෙනවද තමන්ගේ හරි මනස බුද්ධිය කියන දේ මේක නිසි විදිහට නිගමනය කරගන්න ඕනේ මේක මෙහෙවන්න ඕනේ පුතේ තේරෙනවද ඒක මෙහෙවලා හරි විදිහට මේ ගමනාන්තේ යන්න ආරම්භ කරන්න ඕනේ එහෙම නැතුව මේ ආවට ගියාට මේ දේවල් ප්‍රියා කරව ගන්න බෑ පුතේ මේ වරම කියන දේ පුතේ තේරෙනවද මේකට මොලේ තියෙන්නත් ඕනේ එහෙම නේද මයි පුතේ අම්මා කියලා දේ මගේ රත්තරන් පුතාට වැටහෙනවද වැටහෙනවා මයි පුතා කොහෙද ගම් ප්‍රදේශේ අනුරාධපුරේ අම්මා ගාවට එන්න හිතුණද පුතේ එහෙමනම් අම්මා කෙරෙහි විශ්වාසය ගොඩනගාගෙන ස්ථානගත වුණේ එහෙමනම් ඒ විශ්වාසයේ කිසිම මොහොතක මේව කරලා දෙකින්වත් පළදු වෙන්න අම්මා ඉඩ දෙන්නේ නැහැ කියනවා අම්මා කියන ආකාරයට ගමන් වෙන්න ඕනේ පුතේ තේරෙනවද හැබැයි අම්මා කියන ආකාරයට ගමන් වෙන්න කියන්නේ මේ මුල් ආරම්භයේ අම්මා අඩි තාලම දෙන්නේ පුතේ මේක යන්නේ කොහොමද ක්‍රියා කරව ගන්නෙ කොහොමද මේ හැමදේම අම්මා නිසි විදිහට නිගමනයකට අවන් උඹ ඉස්සරහින් තියනවා පුතේ තේරෙනවද එතකොට තමල්ලගේ එන්නා වූ දේවතා ශක්තිය ඉන්නව නේද පුතේ මේ දේවතා ශක්තිය කියන විදිහට තමයි මේ දෙවලේ වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ පුතේ තේරෙනවද එහෙම නැතුව අම්මගේ නිගමනය වෙනයි මයි පුතාලගේ ඉන්නා වූ දේවතා ශක්තියින්ගේ නිගමනය වෙනයි එහෙම නොවේද පුතේ වරමක් තුල ඥාතියෙකුට ඥාතියෙක් වෙනස් පුතේ එහෙම නේද පුතේ එතකොට මේක වරම කියන්නේ කුමක්ද මේ වරමෙන් ක්‍රියා කරන්නේ කොහමද මේ වරමෙන් බලන්නේ කොහමද මේ හැමදේම කියලා උබලා ඉස්සරහින් තිබ්බයින් පසු උබලා දැනගත යුතුයි මේක හරි විදිහට ක්‍රියාත්මක කරගෙන යන්න එහෙම නේද පුතේ හොඳයි සත්‍ය බලාකාරයට හා දේවස්ථාන ඉදි කරලා තියෙන කාගේද මායි පුතේ මා පුතා ඉදි කරලාද තියෙන්නේ ඉදි කරලා තියෙන්නේ ستة ستة
සත්පත්තිනේ මෑණියන්ට එකම යහන් ගමද පුතේ නෑ වෙන වෙනම කුටි එලිමංකඩද ඇතුළාන්තයේද ඒක එලිමංකඩ එලිමංකඩ එතකොට තම දේවතා ශක්තියට හරියාකාරව රහස් දැබක් කියලා තව නිගමනතාවයක් නැද්ද පුතේ රහස් දැබක් කියලා තියෙනවද ඒ ඇතුළාන්තයේ කවුරුන්ද සිටින්නේ දෙනුන් රාජකනාපේ ගම්බර දෙන බද්දකරගෙන රහස් දැබ ඇතුලේ ඈ ඔය බලකො රහස් දැබ කියන එක දන්නවද මොකද්ද දැන් එලිමංකඩ ඉන්නවා දේව සමාගම ඇතුළාන්තයේ තමයි දැඩි මුණ්ඩ දෙයියෝයි භද්‍රකාලී අම්මයි ගම්බාර දෙයියෝයි දාලා තියෙන්නේ කඩවර දෙයියෝ පුතේ රහස් දැබ කියන්නේ අම්මගේ ප්‍රධාන ස්ථානය පුතේ තේරෙනවද උඹට එවැනි ප්‍රධාන ස්ථානයක් අවශ්‍ය කරන්නේ නැද්ද අවශ්‍ය කරනවා එකින් එක පැහැදිලි කරලා දෙන්නයි කියනවා පුතේ. තේරෙනවද? මාපුතාගේ. දෙවල ඉදි වෙලාද? දෙවල දාන නෑනේ කුටි වගේ හදලා තියෙන්නේ. ලෑලි වලින්. ලෑලි වලින් කුටි වගේ. එමනම් සාස්තරේම කියන්න පුතේ හරියාකාරව පුංචිවට දෙවලක් ඉදි කරගන්න ඕනේ පුතේ. තේරෙනවද? අවසන් අධියර මයි පුතාලා මගේ ගැත්තිගෙන් සියල්ලක් විමසුම් කරගන්න ඕනේ පුතේ. තේරෙනවද? මාපුතාගේ. දෙවලක් හරියන්නේ වෙනම කාමරයක සස්ති මනින්න පහන තියෙනවා. හා එතකොට නව පුංචියට හරි කුටියක් ඉදි කරලා යමක් සිදු කර ගන්නව නේද පුතේ? ඔව් පොඩි අහනක් තියෙනවා. පොඩි දැනට පොඩි අහනක් තියෙනවා. එමනම් මේක එකින් එක කර ගන්න ඕන පිළිවෙල කියලා දෙන්නම් කියනවා පුතේ. තේරෙනවද? මාරුතාගේ හදලා තියෙන්නේ. එතකොට මේක හරියාකාරව වෙන වෙන වෙනම වෙන් කරලාද තියෙන්නේ? එහෙමයි. එහෙමයි එතකොට නිසි විදිහට මේකට වියයුක්ත කුමක්ද කවුරුන්ද තැම්පත් වෙන්න ඕනේ ඇතුළාන්තයේ පිටපැත්ත ඇතුල් පන්තිය පිටපන්තිය කොහොමද වියයුතුව තියෙන්නේ කියන එක එකින් එක පැහැදිලි කරලා දෙන්නම් කියනවා පුතේ තේරෙනවද හොඳයි සත්‍ය බලංකාරයට හා සත්‍යද බොහොම සන්තෝසයි එමනම් තව ස්වල්ප මොහොතකින් මගේ රත්තරන් පුතාලගේ කටයුතු මාලාව අම්මා හවර කරලා උඹලගේ නිසි විදිහට සාස්තර මාලාවල් පවා විමසුම් කරලා උඹලා ගැන කිසිම බියක් නැතුව වගකීමක් ඇතුව උඹලා එලිමංකඩ දෙනවා කියනවා පුතේ සන්තෝසයි නේද හොඳයි එහෙමනම් මම පුතාලා තව ස්වල්ප මොහොතකින් ගන්නම් කියනවා දේව ආශිර්වාදයි මා රත්තරන් පුතේ ඔය අද දින අස්කර පැමිණි දරුව පුතේ මාතලේ එමනම් අද දිනස්කර මේ ආපු කටයුත්තදි අද දිනස්කර ඔය හදවතට සතුටක් ලැබුවද? හොඳයි බොහොම සතුටුයි මයි පුතාගේ සීමාව. හලාවත මයි පුතාගේ ජීවිතයේ තුල යම් කිසි ආකාරයකට තිගැස්සීමකට තම මනස ලක් වෙලා තියෙනවා පුතේ. තේරෙනවද අම්මා කියන දේ? එතකොට අම්මා ගාවට මේ පය තියන්න පෙර ආපුව දෙවල් කීයකට ගමන් කෙරුවද මයි පුතා? අම්මට සත්ත කියන්න ඕනේ පුතේ. ඔය බලකෝ ඉතින් 60-70කටලු. තව තිබ්බේ නැද්ද පුතේ මේ මෞදිම තුල? ඈ? උරුමකාර දරුවනේ. ඈ බලකෝ ඉතින්.
සත්‍ය බලංකාරයට දැත දී අම්මයි පුතේ. උඹට අම්මගෙන් ඉදිලිලා යන්න බැරි වුණොත් පුතේ තේරෙනවද? අම්මගෙන් මෙහෙම පියාසර කරලා අම්මා ගාවින් එළියට බහින්න බැරි වුණොත් උඹට යන්න තවත් දෙවලක් මේ මෞබිම තුල නැහැ කියනවා පුතේ. තේරෙනවද අම්මා කියන දේ? උඹේ දේවතා ශක්තිය යහතින් උඹ ගාව වැඩ සිටිනවා පුතේ. තේරෙනවද අම්මා කියන දේ? නමුත් Tamange ශරීර පංචස්කූඩුවේ යම් ආකාරයකට අමියාවක්. මේක උරුමකාර දරුවේ අමියාවක් කියන්නේ මේ දරුවට මින් පෙර ආතුව ඊරිසියාවට. තේරෙනවද? යම් ආකාරයකට මේ දරුවගේ තිබෙන්නා වූ හැමදේම අහිමිතාවයට ලක් කිරීම උදෙසා පුතේ. තේරෙනවද? මේක එකක් නෙමේ දෙකක් නෙමේ තුනක් විතර පුතේ. තේරෙනවද? මේ ශරීර පංචස්කූඩුවට දුන් දේවල් තිබිලා තියෙනවා. තේරෙනවද? නමුත් මේ දේවල් හරියාකාරව මේ දරුවගේ ඔක්කාරය දැමීමෙන් පුතේ. තේරෙනවද? නිසි ලෙස හරි විදිහට මේක ඉවත් වීම සිද්ධපත් වෙලා නැහැ කියනවා පුතේ. තේරෙනවද? මේක කොන්ක්‍රීට් එකක් දාලා වගේ පුතේ. තේරෙනවද? මයි පුතාගේ මේ බඩ ප්‍රදේශේ පුතේ. තේරෙනවද? මෙන්න මේ සීමාව තියෙනවා නේද? මෙන්න මේ සීමාව නිකන් මෙන්න මේම කරගෙන වාගේ තියෙන ස්වභාවයක් මයි පුතාට විතක හට ගන්නවද? ඇල්ලුම් සහගතව තියෙන ආකාරය. පිර කරලා වගේ. කොයි සීමාවද? අපු ප්‍රදේශේ. එතකොට මයි පුතාගේ දැන් මෙතන මෙහෙම මෙහෙම සීමාවක් තියෙනවා කියමුකෝ. විතක මයි පුතාගේ මේ සීමාව. තේරෙනවද? එතකොට තව විතක ඔන්න මෙන්න මේ සීමාව. තේරෙනවද? ඔවැනි ආකාරයට ඇදුම් කන්තාවල් ඔය ශරීර පංචස්කූඩුවේ තමන්ට දැනීම හැඟීම කියන දේ ඉස්මතු වෙලා එනවා කියනවා පුතේ. තේරෙනවද? මේක කවුරුන් විසින්වත් මෙහෙම අල්ලගෙන නැහැ කියනවා පුතේ. පැහැදිලිද? ඒ වගේම ඔය ශරීර පංචස්කූඩුවේ උරුමකාර දරුවේ කිසිම ආකාරයකින් හිරමාලාවක්. තේරෙනවද? හිරමාලාවක් තියෙනකොට ඥාතියෙකුට ශරීර පංචස්කූඩුවට පැමිණලා නිසි විදියට ශරීරය සලිත කරවලා නිසියාකාරව මුඛවාඩම් අරින්න පුළුවන්ද? මට පිළිතුරු දීපන් මයි පුතේ. පුළුවන්ද? බෑ. ගියපු දේවස්ථානවලින් කිව්වද? ශරීරයේ හිරයක් තියෙනකොට ඥාතියෙකුට එන්න බෑ කියලා හරි පුළුවන් කියලා හරි කිව්වද කොහෙන් හරි? ගියපු දේවල් වලින් කිව්වද කියලා හන්නේ. මොකද කිව්වේ? හිරයක් තියෙනකොට තමයි කියලා. හිරයක් තියෙනවා. එතකොට ඇහුවේ නැද්ද මේ හිරේ තියෙනකොට කොහමද ඥාතියා එන්නේ කියලා? ඒ වගේ දික් කියලා නෑ නෑ. ඔය බලකෝ එනං. එනං හිර කඩාගෙන ඇවිල්ලා නේද පුතේ? ඈ මගේ රත්තරන් පුතා කිසිම දෙයකට බියපත් වෙන්න එපා පුතේ. තේරෙනවද? අම්මා නිසි විදිහට ඔබ හොඳ ස්ථානයකට අවසන තමයි අම්මා අපසු හැරෙන්නේ කියනවා පුතේ. තේරෙනවද? මයි පුතාට කිසිම ස්ථානයකින් නොලැබුණ සහනයක් අම්මා අත්පත් කරලා දීලා තියෙනවා. ඒ ආකාරයෙන් මේ සෑම දෙයක්ම හරි විදිහට සිද්ධපත් කරගෙන යන්න අම්මා මාවත විවෘත කරලා දෙනවයි කියනවා. සන්තෝසයිද? සන්තෝසයි. මයි පුතා කොහෙද? මාතලේ. එමනම් අද දිනස්කර ආ බලාපොරොත්තු ඉෂ්ට වුණාද? ඉෂ්ට වුණා. සන්තෝසයිද? ඔය හදවතින් ඔය සතුට අය ගිලිහ ගන්නවද? ඉවත් කර ගන්නවද? කවදාවත් නෑ. ඔය බලකො ඈ අහිංසක පිළිතුරක් පුතේ. මම බොහෝ සතුටු වෙනවා පුතේ. හැංගීම් බරයි හැමදේම. මා පුතාගේ කුරු නෑගල අද දිනස්කර මොකද උනේ පුතේ? සතුටුයි. ඔය සතුට ගිලිහෙයිද පුතේ? ඈ නෑ. එහෙමනම් අම්මා මේ කියන්නා වූ සෑම දෙයක්ම ඔය හදවතේ ඇතුළාන්තය තුල තැම්පත් කරගෙන අර පැත්තට මේ පැත්තට මේක පෙරල පෙරල පුතේ මේක විමසන්න ඕනේ තම මනසින් හදවතින්. තේරෙනවද? එතකොට නිසි නිගමනයක් Tamanට මුදුන්පත් වෙනවා පුතේ. තේරෙනවද අම්මා කියන දේ? කවදාවත් අම්මා ගාවට එන්නා වූ දරුවන් කවදාවත් පුතේ මා නොමගට යවලා නෑ පුතේ. තේරෙනවද? නමුත් ඒ දරුවන්ගේ තිබෙන්නා වූ අවාසනාවන්තකමට මා කියන්නා වූ නිගමනතාවල් මේ කලින් අහලා මේ කලින් පිට කරගෙන තිබ්බොත් අම්මට කරන්න දෙයක් නෑ. එහෙම නොවේද පුතේ? අම්මා කියන දේ හරියාකාරව අම්මා මේක මේ විදිහට මේ පඩිපෙළ නැගපන් කිව්වොත් අවසාන පඩිය දක්වා නැගලා තමයි උඹලා ආපසු හැරිලා බලන්න ඕනේ පුතේ. තේරෙනවද? ඒ පඩිය නැග ගන්න බැරි වුණොත් අම්මට කරන්න දෙයක් නැහැ කියනවා පුතේ. තේරෙනවද අම්මා කියන දේ?
හොඳයි සත්‍ය බලංකාරයට හහා සත්‍යද එමනම් මගේ රත්තරම් පුතේ කවදාවත් මයි පුතාලා අතරමං කරන්නේ නැහැ හරි මාවතකට අරන් අම්මා උඹලව එලිමං කර දෙනවා ලෝක සත්‍ය වෙනුවෙන් නිසි විදියට සත්‍ය දේ ප්‍රදානය කරලා ලෝක සත්‍ය සමග ගණිතු කරගෙන තම ඥාතිවරුන්ට ඒ පින් මගෙම අත්මත් කරගෙන තමන්ගේ ජීවිතයේ තිබෙනව කරදර කම්කටොළු සියල්ලක් විදහෙලාගෙන ගමන ASCII ආරම්භ කරන්න ඕනේ පැහැදිලි නේද පුතේ හොඳයි සත්‍ය බලාකාරයට හහ සත්‍යද හා තව කුමක්ද මාපිතාලට දැනගන්න තියෙන්නේ පුතේ